අපිටත් ඉන්දියාවෙන් බිත්තර ගේන්න අවශ්‍යතාවයක් නැහැ. මේක తాවකාලිකව ගත්ත පියවරක්. අපිට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය අපි රටින් ගේනවා. පිළිවෙලන්සල් ජාලා සහ සතු සායතන හරහා බෙදෙන වැඩපිළිවෙල අපි මේ සතියේ ඉඳලා පටන් ගන්නවා. පාරිභෝගිකයන්ට ලබා දෙන්න කද ඉඳලා සතු සහරා රුපියල් 35කට තමයි බිත්තර ලබා දෙන්නේ. සුපිරිවෙලන්සල් සඳහා ඒ අය තව දවස් දෙකකින් ඉතර පටන් ගනී. ඒගොල්ලන්ගේ රුපියල් 2ක 3ක වෙනසක් වෙයි. කද ඉඳලා සති දෙකෙන් පස්සේ අනිවාර්යයෙන්ම යම් වෙළඳසැලක මිල ප්‍රදර්ශනය කළ නැත්නම් මිල ප්‍රදර්ශනයේ හරියාකාරව මිල ප්‍රදර්ශනය කළ නැත්නම් පාරිභෝගික අධිකාරිය වගේම වෙළඳසැලත් වග කියන්න ඕනේ. මේ ඉන්දියාවෙන් ගෙන බිත්තර නිසා දේශීය කර්මාන්තය කඩා වැටේ. නෑ දේශීය කර්මාන්තයේ කඩාවැටීමක් වුණේ නෑ. දේශීය කර්මාන්තයේ ගිය දිගේ තමත් අධික ලාභ ගත්තා. මේ රටේ හැම තැනම ඕනම දෙයක පොඩි තැනක හරි අකටුතුකම් වෙනවා. ඒතර මොකද්ද ඒකට කරන්නේ? දිගටම විතර ගේනවා. නමුත් ගෙනල්ලා අපි කර්මාන්ත සඳහා තමයි මේ වෙනකන් දුන්නේ. කැබිනට් අනු මණ්ඩලය විසින් අපි මේ සම්බන්ධව තීන්දුව ගන්නවා. එතකොට අපි ඊයේ තීන්දුව ගත්තා ඒ බිත්තර සුපිරි වෙළඳසැල් ජාලා හරහා වගේම සතුස ආයතන හරහා පාරිභෝගිකයන්ට ලබා දෙන්න කටයුතු කරන්න. අද ඉඳලා සතුස හරහා ඒ බිත්තර මිලදී ගන්න පුළුවන්. මේ සමහර තැන්වල දැන් ඉන්දියාවෙන් ගෙනා බිත්තර ලේබල් එක මකලා විකුණනවා. ඒක රජය මොකක්ද අරන් දැන් ඔබතුමාලා අරන් තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද ඒ සම්බන්ධයෙන්? පාරිභෝගික අධිකාරියට හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙන තැන්වලට පැමිණිලි කළේ ඒ සම්බන්ධව කටයුතු කරන්න. මේ රටේ හැම තැනම ඕනම දෙයක පොඩි තැනක් හරි අකටුතුකම් වෙනවා. ඒතර මොකද්ද ඒකට කරන්නේ? ඒකට කරන්නේ පැමිණිලි කරන්න සහ ඒවට විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීම. ඕකනේ අපි කරන්න ඕන. ඉතින් ඒ සියලු පියවර මේක තුලත් තියෙනවා. දේශීය බිත්තර නිෂ්පාදකයන් මේ කියනවා මේ ඉන්දියාවෙන් බිත්තර ගෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ගාව බිත්තර තියෙනවා. මේ මාස දෙකක් තුල ඉදිරි මාස දෙක ඇතුළතදී ඔවුන්ගේ මේ බිත්තර මිල පල්හැට වසලා අවශ්‍ය වෙළඳ පොට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය දෙන්න පුළුවන්. අපිටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේක తాවකාලිකව ගත්ත පියවරක්. හැබැයි ඒ අයට පුළුවන් නම් ප්‍රකාශනයක් කරන්න බිත්තර කියන දෙන්න පුළුවන්ද? ඒ බිත්තර කොයි කාලයක් තුල එහෙම බිත්තර ලබා දෙන්න පුළුවන්ද කියන එක අපිට පුළුවන් එදාටම තීන්දුව ගන්න බිත්තර අනලේ කරනවද නැද්ද කියන එක. දැන් තමයි එතකොට මේ බිත්තර කිලෝ ගණන් වලටම දැන් විකිනෙන්න හදන ගුණන්න හදන. අපි දැන් අද වෙද්දි තීන්දුවක් ගන්නවා. අපි බිත්තර රටේට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය ලබා දෙනවා නම් අපිට මිල එක අපි තියාගන්නවද එහෙම නැත්නම් පාලන මිලවල අපි තියාගන්නවද කිලෝ ගානට විකුණනවද එහෙම තියාගන්න නැද්ද කියන එක තීන්දු කරනවා අද වෙද්දි. මොකද හේතුව අපිට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය අපි රටින් ගේනවා. ගෙනල්ලා පිළිවෙලන්සල් ජාලා සහ සතු සායතන මේ රටේ 3000ක් තියෙනවා. ඒ 3000 හරහා බෙදෙන වැඩපිළිවෙල අපි මේ සතියේ ඉඳලා පටන් ගන්නවා. එතකොට මේ සුපිරි වෙළඳසැල් වලට විතරක් දැන් තීරණය කරලා තියෙන බෙදා හරි. ඔව් අපි මොකද ඒ බිත්තර වල තියෙන තත්ත්වය එක්කත් ඒ වගේම ඒවා ශීතකරණ මට්ටමේ තියාගෙන පාරිභෝගිකයන්ට ගෙනියන්න තියෙන අවස්ථාවත් එක්ක අපි වැඩි අවස්ථාවක් දෙන්නේ සුපිරි වෙළඳසැල් ජාලා වල සහ සතු සායතන. මේ ඉන්දියාවෙන් ගෙනෙන බිත්තර නිසා දේශීය කර්මාන්තය කඩා වැටේ. නෑ දේශීය කර්මාන්තයේ කඩාවැටීමක් වුණේ නෑ. දේශීය කර්මාන්තයේ ගිය දිගේ මම දැක විදිහට ඉතාමත් අධික ලාභ ගත්තා. දේශීය නිෂ්පාදකයෝ ඉතාමත් හොඳ ලාභ ගත්තා. අපි දන්නවා මේකට යන පිරිවැටුම කීයද කියලා. පිරිවැය ඒ වගේම බිත්තර ගිය මිල ප්‍රමාණය කීයද කියලා දන්නවා. බිත්තර නිෂ්පාදනයේ අඩුවීම තුළ ඒ අයට ඒ වාසිය ලැබෙනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් හැබැයි එකම දේ තියෙන්නේ බිත්තර නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙලක් යන්න ඕනේ. ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ අතිගරු ජනාධිපතිතුමත් අපි සියලු දෙනා සාකච්ඡා කරා. බිත්තර නිෂ්පාදනය වැඩිකරන්න වෙනම අපි සාකච්ඡාවක් දීලා කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා. ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නයි කිව්වා. මේ බිත්තර නිෂ්පාදනය කවද වෙද්දි හදාගන්නවද ඒ සඳහා ඒ අයගේ සහතිකයක් ලබා ගන්න ජනාධිපතිතුමා පියවර ගන්නවා. දේශීය කර්මාන්තකරුවන්ට කියන්න තියෙන්නේ දේශීය කර්මාන්තකරුවෝ රැකෙන්න ඕන, බිත්තර නිෂ්පාදක රැකෙන්න ඕන, පාරිභෝගිකයෝ ගැන බලන්න ඕන. පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවෙන්න තමන්ට නිෂ්පාදන බිල තියන්න පුළුවන් නම් තමන්ට නිෂ්පාදනය කරන්න පුළුවන් නම් රටින් ගෙන්නීමට අවශ්‍යතාවයක් නැහැ. දේශීය නිෂ්පාදන ආරක්ෂා කරන්න පුළුවන් තරම් පහුගිය මාස කිහිපය තුළ ආනයනය කිරීම අපි ගොඩක් අඩු කෙරුවා. ඒ වගේම දේශීය නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඒ වගේම ඒහාසිත සේවල් සේරම අපි ලංකාවට ගෙන්නන්න අවසර ලබා දුන්නා. ඒ නිසා මේ සේරම කරන්නේ රටේ ආර්ථිකය නගවන්නත් දේශීය කර්මාන්ත නගන්නත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න නැති සෑම භාණ්ඩයක්ම මේ රටට එන්න අවසර දීලා මේ රටේ පාරිභෝගිකයට අවශ්‍ය සහන ලබා දෙන්න තමයි පසුගිය මාස කිහිපෙම රජයගත් තීන්දුව වලින් පෙවුනේ. ඒ නිසා ඒ දිහා බැලුවම නිෂ්පාදකයන්ට පාරිභෝගිකයන්ට වෙයි රජයේ මොන වගේ ස්ථාවරකද ඉන්නේ කියන එක. අනිතම සුපිරි වෙළඳසැල් සඳහා බිත්තර කොච්චර ප්‍රමාණයක් ගෙන අපි දවසට බිත්තර මිලියනයක් ලබා දෙන වැඩපිළිවෙල තමයි අපි කරන්නේ. ඒක මදි වුණොත් එහෙම නැත්නම් ඒ වැඩපිළිවෙල තවත් බිත්තර අවශ්‍ය දුනොත්
ඒක අපි මිලියන 1.5ක් මිලියන 2ක් දවසට ලබා දෙන්න හරි කටයුතු කරනවා. අපි අද ලංකා සත් සායතනය සඳහා රුපියල් 35කට තමයි බිත්තරේ ලබා දෙන්නේ. සුපිරි වෙළඳසල් සඳහා ඒ අය ඒගොල්ලන්ගේ අර ඇසුරුම් කරන්නේ ටිකක් වෙනස් විදියට කරන්න යන්නේ. ඒ අය තව දවස් 2කින් විතර පටන් ගනි ඒගොල්ලන්ගේ වෙළඳාම් කටයුතු ඒ අයගේ යම් රුපියල් 2ක 3ක වෙනසක් වෙයි. ඉදිරි සති 2 තුල ඇතුළත අපි පාරිභෝගික කියලාත් වෙළඳසල් හිමියන්ටත් කියලා තියෙනවා. මිල ප්‍රදර්ශනය කරන්නත් ඒ වගේ මිල ප්‍රදර්ශනය කරපු තැන් වලින් බහඬ ලබා ගන්නත් කියන එක තමයි අපි අපේ පණිවිඩය. එනිසා අද ඉඳලා සති දෙකෙන් පස්සේ අනිවාර්යයෙන්ම යම් වෙළඳසැලක මිල ප්‍රදර්ශනය කළ නැත්නම් එහෙම නැත්නම් මේ මිල ප්‍රදර්ශනයේ හරියාකාරව මිල ප්‍රදර්ශනය කළ නැත්නම් පාරිභෝගික අධිකාරිය වගේම වෙළඳසැලත් වග කියන්න ඕනයි කියන එක තමයි මම ප්‍රකාශ කළ තියෙන්නේ. ඒ නිසා මම ඊළඟ සති දෙකෙන් පස්සේ පාරිභෝගික අධිකාරියට එහෙම අසමත් වෙනවා නම් පාරිභෝගික අධිකාරිය මිල ප්‍රදර්ශනය කිරීම පවත්වාගෙන යන්න වෙළඳසැල් හරහා ඒ සම්බන්ධව මම කටයුතු කරනවා කියන එක එයාට දැන් දැනුම් දීලා තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ